හඳුන දැන් මේ ප්‍රශ්න ටිකක් වෙනස් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඔබ වහන්සේට. බොහෝ දෙනෙක් කියන මේ ශුන්්‍යතාවය ගැන, ශුන්‍යයි. දැන් අනිච්ච දුක්ඛ අනාත්ත තිලක්කණය ගැන කතා කරද්දී තව අනිච්ච දුක්ඛ අනාත්ත කියන එකක් තියෙනවා. ඒක පරමාර්ථ ධර්මයේ සහ ලෝක මට හරියට වචනේ ඔලුවට එන්නේ නැහැ හම්බුනේ. සමහරවිට සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය හරියටම හරි. සම්මුති සත්‍ය තුල මේ තියෙන්න පුළුවන් කියනවා අනිච්ච දුක්ඛ අනාත්ත. හැබැයි පරමාර්ථ සත්‍ය තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මේ ශූන්‍ය බවක් පෙන්වනවා. මොකද්ද මේ පටලැවිල්ල හම්බුනේ? මේක විග්‍රහ කරන්න පුළුවන් අපිට කෙටි වෙලාවක. මම මෙහෙම කිව්වා බුදු පියාණන් වහන්සේ ඉස්මතු කරන්නේ මොන සත්‍යයක්ද? පරමාර්ථ සත්‍යද? තව විදියකින් අහුවොත් ඉදං කෝපන භික්කවේ දුක්ඛං අරියසත්. දුක්ඛ සමුදයං අරියසත්. ආහ්. දුක්ඛ නිරෝධං අරියසත්. අරියසත්. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදං අරියසත්. අරියසත්ය. මේ අරියසත්‍ය කියන එකේ තියෙනවද සම්මුතියයි පරමාර්ථයයි කියලා දෙක? නෑනේ නෑ. එක අරියසත්‍ය. එක අරියසත්‍යයි එකයි. ඒක සත්‍ය. සත්‍ය එක. තේරුණා? සත්‍ය එකයි තියෙන්නේ. ඒ සත්‍යයට තමයි ඒක ධම්ම. එකම ධර්මය. දෙකක් නැහැ. සම්මත ධර්මයයි පරමාර්ථ ධර්මයයි කියලා දෙකක් නැහැ. සම්මත නම් ඒක ආගමක්. පරමාර්ථ නම් ඒක ධර්මයක්. ඔය ශූන්‍යතාවය ගැන මම හොඳ සාක්ෂියක් දෙන්නම්. මහා ලංකාවතර සූත්‍රය. කොහෙද තියෙන්නේ? අර දෙකෙන් කොහෙද තියෙන්නේ? ත්‍රිපිටකේ නෑනේ ඔක. ඔක තියෙන්නේ වෛතුල්‍යවාදී ත්‍රිපිටකේ. වෛතුල්‍යවාදී. මහායාන බුද්ධාගමේ තියෙනවා. මහායාන බුද්ධ ආගම. ධර්මයේද? මං හිතනවා ඒකම ඇති කියලා උත්තරයට. නමුත් ඊට වඩා මම විග්‍රහ කරන්න ඕනේ හඳුන්නේ ඒක. ඔය ශූන්‍යතාවය කියන එකේ දාලා තියන්නේ වරහන් ඇතුලේ ලංකාතර සූත්‍රය කියන ඉංග්‍රීසි පොතේ මොකද්ද? All empty කියලා. All empty. සියල්ල හිස් කියලා දාලා තියෙනවා. හිස් බව කියලා දාලා තියෙනවා. හරිද? හිස් බවක් තියෙන තැනක නිවනක් තියෙනවද එහෙනම්? එහෙනම් අරිය සත්‍යයක් තියෙනවා. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් නිවන යනු හිස් භවය කියලා. නිවන යනු හිස් භවය කියලා කෙනෙකුට තර්කයක් කරන්න පුළුවන්. මන් තර්කයක් කරනවා හිස් භව තියෙනවා. ඈ? සියල්ල හිස් නම් හිස් භව හිස් නැහැ. ඔව් සියල්ල හිස් වෙනකොට හිස් භව කියන එකක් තියෙන්න බෑනේ නේද? සියල්ල හිස් නම් ඔය කියන්නේ සියල්ල නැහැ කියන එකමනේ. සියල්ල නැත්තම් නැති භව තියෙනවා. හවුද ඒක? දැන් ඔබට කවුරු නැතත් මම ඉන්නවා. හැබැයි ඔබ කවුරුත්ම නැත්තම් මමත් නෑනේ. ඔව් නේද? ඒ කියන්නේ ඔබට කවුරු නැතත් මම ඉන්නවා කියලා කියනවනේ. හැබැයි කවුරුත්ම නැත්තම් මමත් නෑ. ඉතින් මේක ඔය ශූන්‍යතාවය කියන එකට අරන් තියෙන ඒ කට්ටිය මේ ඇහැට පේන දේවල් මෙහෙම නෑ ශූන්‍ය. කනට ඇහෙන දේවල් ශූන්‍ය. මේ සියලුම සබ්බ සකල මනාවම ශූන්‍ය. ඒ කියන්නේ අනාත්ම කියන වචනේ නේද ඔය පාදක කරගෙන තියෙන්නේ? ඒක තමයි පාදක කරන් තියෙන්නේ. එතකොට සියල්ල ශූන්‍යයි කියලා හිතන සිතුවිල්ලක් තියෙනවනේ. එතකොට ඒක කොහෙද දාන්නේ? ඒක කොහෙද දාන්නේ? බුදුහාමුදුරුව ශූන්‍යයි කියන වචනේ පහ කොහෙවත් පාවිච්චි කළා නෑ. බුදුහාමුදුරුව පෙන්නලා තියෙන ශුන්‍යතා දර්ශන නිසා ශූන්‍යතා දර්ශන නෙමෙයි. ශුන්‍යතා දස්සන කියන්නේ දස්සන කියන්නේ තමන්ගේ දැක්ම. තේරුණා? දස්සනියන් සංවේජනීය. දැක්මෙන් රාගයෙන් දේශයෙන් මොහෙන් කිලුට වෙච්ච දැක්මක් තියෙන දාක්කල් එයා සසරේ යනවා. එයා සංදිත්තික වෙලා සම්මාදිත්තික වුණොත් අන්න එයා රාගයෙන් දේශයෙන් තොර වූ දැක්ම. එහෙනම් මඤ්ඤතාවෙන් අඤ්ඤතාවයට පත් වෙන්නට අවශ්‍ය වෙන දැක්ම. එහෙමනම් මඤ්ඤතාවෙන් අඤ්ඤතාවයට පත් වෙන්න නම් එහෙම නැත්නම් අගතියෙන් දුගතියෙන් මිදිලා සුගතිය හරහා නගතියට එන්න නම් හොඳට කල්පනා කරන්ද අගතිය හෙවත් දුගතියේ ඉඳලා සුගතිය හරහා නගතියට නාගතියට තේරුණාද? අගතියෙන් සුගතිය හරහා නාගතියට එන්න මඟ වදන්. අගතියෙන් සුගතිය හරහා නාගතියට මඤ්ඤතාවේ දැන් මඤ්ඤතාවේ මන් දානවා අගතියට නැත්නම් දුගතියට. අඤ්ඤතාවේ දානවා නාගතියට. ඒ අතරමැද තියෙන මොකක්ද? සුගත ශුන්‍යත. ඉතින් එහා ගලපන්නේ මඤ්ඤතාවේ අඤ්ඤතාවේට එන්න නම් ශුන්‍යතා දර්ශනයක් අවශ්‍යයි. තමන් කරන කියන හිතන දේවල් රාගයෙන් ශුන්‍ය වූ, ద్వේෂයෙන් ශුන්‍ය වූ, මෝහයෙන් ශුන්‍ය වූ හිතකින් පිරිසිඳ දකින්න ඕන. දැන් ඔයාට රාගයක් එනවා, නැත්නම් ද්වේෂයක් එනවා, වෛරයක් එනවා.
ද්වේෂයක් එනකොට ද්වේෂය අයින් කරන්න නම් ද්වේෂය ඉවත් වෙච්ච දැක්මක් තියෙන්න ඕනේ. තේරුණාද? ද්වේෂයක් එනකොට ද්වේෂය අයින් කරන්න නම් ද්වේෂයෙන් තොර වූ දැක්මක් තියෙන්න ඕනේ. තේරුණාද? නැත්නම් මොන කිහෙල් මාර්ගකටද මම ද්වේෂය අයින් කරන්නේ කියලා හිතෙනවා. ද්වේෂය අයින් කරන්න නම් ද්වේෂය අයින් කළ යුතුයි, ද්වේෂය අයින් කළ හැකි, ද්වේෂය අයින් කිරීමයි ප්‍රතිපදාව, ද්වේෂය වැරැද්දක් කියන පිරිසිදු දැක්මක් තියෙන්න ඕනේ. තේරුණාද? පඤ්ඤා ඉස්මතු වෙන්නේ විඥාන නිරෝධ කරොත්. විඤ්ඤා අයින් කරොත් පඤ්ඤා ඉස්මතු වෙනවා. තේරුණාද? විඤ්ඤා අයින් කරලා පඤ්ඤා ඉස්මතු කරගන්න නම් ඒ අතරමැද සුඤ්ඤා තියෙන්න ඕනේ. යන්නේ එක. විඤ්ඤා වල ඉඳලා ප්‍රඥාවට යන්නේ. යන්නේ එක. දැන් විඥානය කියන්නේ රාගය, ද්වේෂය, මෝහය. රාගය, ද්වේෂය, මෝහය, රාගය, ද්වේෂය, මෝහයෙන් ජනිත වෙච්ච වේගීය වේදනාව විඥානය. හරිද? ඒ ආවේගශීලී ස්වභාවය විඥානය. ඒ විඥාණයෙන් නිරාමිසයට පත්වීම නිසා පඤ්ඤා වෙනවා. හැබැයි විඥාණයෙන් නිරාමිස තත්වයට පත් වෙන්න බෑ අස්සපස්ස කරන්න නැතු. ආනාපාන සති වඩන්න නැතු. ආනාපාන සති වඩන්න බෑ අරඤ්ඤගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව වුන්නේ නැත්නම්. ඔන්න විඥාණයයි ප්‍රඥාවයි එහෙම නැත්නම් විඤ්ඤා පඤ්ඤා අතරමැද තියෙනවා ශුන්‍ය. ශුන්‍යතා. ශුන්‍යතා මිසක් ශූන්‍යතා නේ. අපි ඔබට කියන්නේ එක දෙයයි, ඔබ ධර්මයේ තේරුම් ගන්න, ධර්මයේ වහවහ තේරුම් අරගෙන ඔබ ධර්ම මාර්ගයට ප්‍රවේශ වෙනවා නම් අපේ උත්සාහය සාර්ථකයි. එමුනම් අපි අමුද්‍රව වහන්සේට බුදු ප්‍රවේශෝ. තේරුවා.